ඔන්න මං ඔයාලට අද කියලා දෙන්න යන්නේ නම්බර්ස් වලට බබාලට කරන්න පුළුවන් ගොඩක් හොඳ ක්‍රියාකාරකමක්. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙන්නේ A4 sheet එකකුයි මෙන්න මේ වගේ ධාතු කැටයකුයි. එතකොට ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ගොඩාක් ඩොට්ස් තියන A4 එකේ. ඉතින් මාක පෙන් එකකින් තියන්න පුළුවන් නම් ලේසි. මාක පෙන් එකක් හොයාගන්න නැත්නම් ඔයාලට පුළුවන් චෝක් එකකින් හරි තියන්න. ටිකක් ළඟ ළඟ තමයි තියන්න ඕනේ. ඈතින් ඈත් තියලා මේක කරන්න බෑ. ගොඩාක් තියන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ඇක්ටිවිටි එක කරන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ විදිහට ධාතු කැටයක් හොයාගෙන ඒකේ නම්බර්ස් ගහගන්න පුළුවන් නම් හොඳයි. නම්බර්ස් ගහලා තියෙන ධාතු කැටක් තියෙනවා. ඔයාලට පුළුවන් ඕක උඩින් ඉලක්කම අලව ගන්න. එහෙම නැත්නම් ওই විදිහටත් පුළුවන්. නම්බර්ස් ගහගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම අපිට කලර් පෙන්සිල්ස් ඕනේ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කප් එකකට දාලා බබල ගොඩක් කැමතිනේ මේ සෙල්ලමට. ඉතින් ධාතු කැටේ අරගෙන හොලවලා දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම හොලවලා දැම්මහම වැටෙන ඉලක්කම තියෙනවනේ. දැන් මේකෙනම් මම ඉලක්කම් ගහලා නැහැ. ඔයාලට ඉලක්කම් ගහන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි හිතමු දැන් ඔන්න 6 ඉලක්කම වැටුනේ. එතකොට බබා කරන්න ඕනේ ඒකෙන් ඩොට්ස් 6ක් ගණන් කරලා සර්කල් කරන එක. ඒකයි මම කිව්වේ මේකේ නම්බර්ස් තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා. එහෙම නැත්නම් බබාට පුළුවන් ඕකේ ඩොට්ස් ගානට කොලෙත් සර්කල් කරන්න. ඉතින් ගොඩක් හොඳයි මේ ක්‍රියාකාරකම කරලා බලන්න. බබාලත් එක්ක බබාලත් කැමතිනේ මේ විදිහට ධාතු කැටේ උඩ දාන්න. මේකෙන් ගොඩක් දේවල් වෙනවා. බබා ධාතු කැටේ උඩ දාන්න ඕනේ. කලර් පෙන්සිල්ස් වලින් සර්කල් කරන්න ඕනේ. එතකොට බබා මේකේ දැන් ඩොට්ස් ගන්නවා නම් අපි ඩොට්ස් ගණන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉලක්කම දැම්මම ඉලක්කම හඳුනාගෙන ඊට අදාළව ඩොට්ස් සර්කල් කරන්න ඕනේ. ඉතින් බබාල ගොඩක් කැමති වෙයි. බබාලට නම්බර්ස් හුරු කරන්න අපිට කරන්න පුළුවන් ගොඩක් හොඳ ක්‍රියාකාරකමක්. නම්බර්ස් අලවනවා නම් ඔයාලට පුළුවන් අනිත් නම්බර්ස් උත් ගන්න. LKG බබාලට නම් ගන්න බෑ. UKG බබාලට, ග්‍රේඩ් 1 බබාලට මේ විදිහට ඉතුරු නම්බර්ස් ටිකත් ධාතු කැටේම අලවලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් කරලා බලන්න හොඳයිද කියලා මටත් කියන්න බබාලා කොහොමද මේ ඇක්ටිවිටි එක කරේ කියලා.